අද දෙරණ සත්‍ය ප්‍රථමයෙන් ප්‍රවෘත්ති සංස්කරණය තුෂාර සපුතන්ත්‍රේ ප්‍රකාශය බහනුක කරුණාරත්න අද දෙරණ ප්‍රධාන පුවත් සිරස්තල ජනතාවට කඩිනමින් සහන දින ජනපතිගේ යෝජනාව කැබිනට් අනුමැතිය මුදල් ලැබෙන තුරු ඡන්ද පත්‍රිකා මුද්‍රණය නොකරන බව මුද්‍රණාලාධිපතිනිය මැතිවරණ කොමිසමට දැනුම් දෙයි ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා වේලාවක් වෙන් කරගත් පුද්ගලයින්ට අගමන විගමන දෙපාර්තමේන්තුවෙන් පණිවිඩයක් වනතුමුල්ලේදී වෙඩිවැදි කාන්තාවක් මරුට මහජන උපයෝගිතා කොමිසමට තවත් සමාජිකයෙකු පත් කෙරේ මතුවති ආර්ථික තත්ත්වය හමුවේ ජනතාව මුහුණදී තිබෙන දුෂ්කරතා අවම කරමින් ඔවුන්ට කඩිනමින් සහන සැලසීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව මහකරණයේ වී මිලදී ගැනීමටත් දෙලිඳු පවුල් ලක්ෂ 20ක් සඳහා මාර්තු සහ අප්‍රේල් මාස දෙකේදී සහල් කිලෝග්‍රෑම් 10 බැගින් ලබා දීමටත් අවශ්‍ය ප්‍රතිපාදන නිදහස් කිරීමට කැබිනට් මණ්ඩලයේ තීරණය කර ඇති බවයි ජනාධිපති මාධ්‍යංශය සඳහන් කළේ. ඊට අමතරව 2022 වර්ෂයේ අප්‍රේල් මාසයේ වන විට රාජ්‍ය සේවෙන් විශ්‍රාමගත 18,000කගේ හිඟ විශ්‍රාම පාරිතෝෂිකය අක්මුදල් වලින් කොටස් වශයෙන් ගෙවාගෙන යාමටත් කැබිනට් මණ්ඩලයේ තීරණය කර තිබෙනවා. ගැබිනි මව්වරුන් සඳහා ලබා දෙන මාසික දීමනාවත් ආහාර සුරක්ෂිතතාවයේ නොමැති පවුල් සඳහා ලබා දෙන මාසික දීමනාවත් වැඩිහිටි අබාධිත සහ වකුගඩු රෝගී මුල්‍යාධාර හා සමෘද්ධි සහනාධාර හිඟයකින් තොරව අඛණ්ඩව ලබා දීමටත් එකඟතාවය පළ කර ඇති බව සඳහන්. අත්‍යවශ්‍ය ඖෂධ මිලදී ගැනීම සඳහා ප්‍රමුඛත්වයේ ලබා දී කටයුතු කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන කඩිනමින් ලබා දීමටද ඊරසු කැබිනට් මණ්ඩලයේ තීරණය කර ඇති බවයි ජනාධිපති මාධ්‍යංශය සඳහන් කළේ. එළබෙන බලත් පාලන මැතිවරණයට අදාළ ඡන්ද පත්‍රිකා මුද්‍රණය සඳහා වැය වෙන වියදම් පියවා ගැනීමට අවශ්‍ය මුදල් ලබා දෙන තෙක් ඡන්ද පත්‍රිකා මුද්‍රණය නොකරන බව රජයේ මුද්‍රණාලාධිපතිනි ගංගා නිලියනගේ මහත්මිය මැතිවරණ කොමිසම වෙත දැනුම් දී තිබෙනවා. ඊයේ දිනේදී ලිඛිතව අදාළ දැනුම් දීම සිදු කර ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නිමල් ජීපුන්චේව මහතා සඳහන් කළේ. ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම ඇතුළු පළාත් පාලන මැතිවරණයට අදාළ මුද්‍රණ කටයුතු සඳහා රුපියල් මිලියන 461කට ආසන්න මුදලක් රජයේ මුද්‍රණාලයේ වෙත මැතිවරණ කොමිෂන් සභාව විසින් ලබා දිය යුතු වනවා. රජය විසින් නිකුත් කර ඇති නව චක්‍රලේඛයට අනුව රාජ්‍ය ආයතන වලින් යම් සේවාවක් සැපයීමට පෙර ඊට අදාළ ගෙවීම් සිදු කළ යුතු බැවින් ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමට වැය වෙන මුදල් ලබා දෙන තුරු ඒවා මුද්‍රණය කිරීමට නොහැකි බව මුද්‍රණාලාධිපති නිය මැතිවරණ කොමිසමට දැනුම් දී තිබෙනවා. පවතින මෙම ගැටලුව සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ ලේකම්වරුන් සමග අද දිනේදී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ. ඉදිරි පළාත් මැතිවරණය සම්බන්ධයෙන් අද පෙරවරු 10ට දේශපාලන පක්ෂ ලේකම්වරුන් සහ මැතිවරණ කොමිෂන් සභාවේ සමාජිකයින් අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව තිබෙනවා. එදී මෙම ගැටලුව සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිනි නීතිඥ නිමල් ජීපුන්චේව මහතා සඳහන් කළේ. මේ අතර යෝජිත පළාත් පාලන ඡන්ද විමසීම් කල්දමීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා විශ්‍රාමික යුද හමුදා කර්නල් WMR විජේසුන්දර මහතා විසින් ඉදිරිපත් කර තිබෙන රිට් පිටසම වැඩිදුර සලකා බැලීම සඳහා තැපැල් ඡන්ද විමසීම ආරම්භ කිරීමට ප්‍රථම විවෘත අධිකරණයේ කැඳවන ලෙස ඉල්ලමින් ශ්‍රේෂ්ඨාධිකරණයේ හමුවේ මෝසමක් ගොනු කර තිබෙනවා. පෙත්සම්කාර පාර්ශ්වී නීතිඥවරුන් විසින් යෙදිනේදී මෙම මෝසම ගොනු කර ඇති බවයි ආද දෙරණ අධිකරණ වාර්තාකරු පැවසුවේ. අදාළ පෙත්සම පසුගිය සිකුරාදා දිනේ ශ්‍රේෂ්ඨාධිකරණයේ සලකා බැලූ අතර එහි වැඩිදුර සලකා බැලීම ලබන 23 වනදා තෙක් කල් තැබුණු බවයි මෝසම මගින් සඳහන් කර ඇත්තේ. එහිදී තැපැල් ඡන්ද විමසීම ලබන 22 වනදා පැවැත්වීමට නියමිත බැවින් අදාළ පෙත්සම වැඩිදුර සලකා බැලීම තැපැල් ඡන්ද විමසීමට පෙර එනම් මේ මස 17, 20 හෝ 21 යන දිනයන් වලින් එක් දිනයක් නියම කරන ලෙස අදාළ මෝසමින් ඉල්ලා තිබෙනවා. එමෙන්ම අදාළ කරුණු තහවුරු කිරීම සඳහා S. තුරයි රාජා, AHMD නවාස් හෝ ශිරාන් ගුණරත්න යන විනිසුරුවන් තිදෙනාගෙන් එක් අයකු සමාජිකත්වයේ දරන විනිසුරු මඩුල්ලක් හමුවේ අද හෙට හෝ අනිද්දා යන දින අතරින්
එක් දිනක විවෘත අධිකරණයේ කැඳවන නියෝගයක් නිකුත් කරන ලෙසත් එම මොහොතෙන් වැඩිදුරටත් ඉල්ලා ඇති බවයි ආද දෙරණ අධිකරණ වාර්තාකරු සඳහන් කළේ. මේ අතර මුදල් නොමැති බව පවසමින් පළාත් පාර්ලිමේන්තුවේ කල්දමීමට රජයට හැකියාවක් නොමැති බවයි ජාතික ජනබලවේගී පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හිරත් මහතා සඳහන් කළේ. පාර්ලිමේන්තු මුදල් කමිටුවට මහබැංකු අධිපතිවරයා මුදල් මාත්‍යස් ලේකම් වරයත් කැඳවපු වෙලාවේ අපි නිශ්චිත වෙනවා ඡන්දෙට සල්ලි දෙනවද නැද්ද. එතකොට යා කිව්වේ උසාවියට මම කිව්වේ දිනුරු ප්‍රකාශයේ කියන්නේ රටේ ආර්ථිකය අමාරුයි සල්ලි තත්ත්වය අමාරුයි ඒ දෙන්න අමාරු තත්ත්වේ තමයි මම කිව්වේ. දෙන්න බෑ කියලා මම කොහෙවත් කිව්වේ නෑ. උසාවියේ යාමේකින් නියෝගයක් දුන්නොත් අපිට ඉතින් දෙන්න වෙනවා. දැන් සල්ලි නොදී ඉන්න උත්සාහ කරනවා නම් ඒක සාර්ථක වෙන්නේ නෑ. පාර්ලිමේන්තු මුදල් මහජන උපයෝගී කොමිසමේ සමාජිකික වශයෙන් එස් ජී සිනරත් මහතා පත් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමැතිය ලබා දී තිබෙනවා. ඊයේ පසුව කතානායක මහින්දාපාබේ වර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අදාළ පත් කිරීම සිදු කර ඇති බවයි වාර්තා වන්නේ. මහජන උපයෝගීතා කොමිසමේ සමාජිකින් වශයෙන් කටයුතු කළ මොහන් සමරනායක සහ උදේනි වික්‍රමසිංහ යන මහතුරන් පසුගියදා ඉල්ලා සුණා. ඉල්ලා සිටින් පුරප්පාඩු වූ සමාජිකයෙකු වෙනුවට එච් ජී සිනරත් මහතා පත් කර ඇති බවයි සඳහන්. අනෙක් පුරප්පාඩුව සඳහා සමාජිකයෙකු පත් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද දිනේ යළි රැස්වීමට නියමිත බවයි කතානායක මහින්දාපා අබේවර්ධන මහතා සඳහන් කළේ. මේ අතර විදුලි බිල සම්බන්ධයෙන් මහජන උපයෝගීතා කොමිෂන් සභාව හෙට දිනේ අවසන් තීරණයක් ගැනීමට පෙර විදුලි බල මණ්ඩලය සහ එම කොමිෂන් සභාව සාකච්ඡා කරන ලෙස ජාතික සභාව නිලධාරීන්ට දැනුම් දී තිබෙනවා. කතානායක මහින්දාපා අබේවර්ධන, අග්‍රමාත්‍ය දිනේෂ් කුණවර්ධන මහතුරුන්ගේ ප්‍රධානත්වයෙන් ජාතික සභාව ඊයේ රැස් වුණා. මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සමාජිකයින් විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය සහ ලංකා විදුලි බල මණ්ඩලයේ නිලධාරීන් ඊයේ ජාතික සභාව හමුවට කැඳවා තිබුණා. එෙහිදී විදුලි බල ගාස්තු වැඩිවීම පිළිබඳව අවසන් තීරණය හෙට දිනේ දැනුම් දීම සඳහා මෙවන විට කටයුතු සම්පාදනය කරමින් පවතින බව මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ නිලධාරීන් පවසා තිබෙනවා. ඒ අනුව මහජන උපයෝගීතා කොමිෂන් සභාව සහ විදුලි බල මණ්ඩලය එක් මතයකට පැමිණ තීරණයක් ගැනීම වඩාත් වැදගත් බැවින් කඩිනමින් ඒ පිළිබඳ සාකච්ඡා අවශ්‍යතාවය ජාතික සභාව විසින් අවධාරණය කර ඇති බවයි වාර්තා වන්නේ. මේ අතර ජාතික සභාවට සහභාගී වීමෙන් අනතුරුව රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකුඩි මහතා මෙසේ අදහස් පළ කළා. තීර රාශිය සාකච්ඡාවල විශේෂම අපේ රට ජාතික ප්‍රතිපත්ති කොමිෂන් සභාව. රටට ජාතික ප්‍රතිපත්තියක් ඕන නිසා ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රතිපත්ති කොමිෂන් සභාව ස්ථාපනය කිරීමට ජාතික සභාව පිළිගත්ත රටට අත්‍යවශ්‍ය වන තීන්දුව පොදු එකඟතාවය දීර්ඝකාලීන වැඩපිළිවෙළක්. ඒ සම්බන්ධයෙන් කමිටු වාර්තා තමයි ඉදිරිපත් වෙන ඉදිරිගෙනට අදහස් කරනවා. සාමාන්‍ය කවුද සහභාගී අද අගමැතිවත් කතාවයි තමයි මූලිකත්තේ. දේශපාලන පක්ෂවල නියෝජිතයින් බොහෝට විපක්ෂයේ සමහර දේශපාලකට සහභාගී වෙන්නේ නැහැ. සාකච්ඡාව කොච්චර දුර සාර්ථකද? සාන්දර සාර්ථකයි. රැයකම රසන කාලයේ සිදු වුණා. විදෙස් ගමන් බලපත්‍ර ලබා ගැනීමට අද දිනේ වේලාව වෙන් කරගත් සියලු දෙනා සේවාව ලබා ගැනීම සඳහා දෙපාර්තමේන්තුව වෙත නොපැමිණෙන ලෙස අගමන හා විගමන දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කරනවා. දෙපාර්තමේන්තුවේ දත්ත පද්ධතියේ සිදු වූ බිඳවැටීමක් හේතුවෙන් ඊදිරි බාර ගන්න ලද අයිතිපත්‍ර සඳහා විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමට නොහැකි වුණා. එම නිසා ඊයේ දිනේ අයිතිපත් බාරගත් සියලු දෙනාගේ ගමන් බලපත්‍ර අද දින පසර 12න් පසුව දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරන බවයි ආගමන විගමන පාලක ජනවල් හර්ෂ ඉලුප්පිටි මහතා සඳහන් කළේ. දෙපාර්තමේන්තුව වෙත පැමිණීමට නොහැකි අය වෙත කුරිය සේවාවක් මගින් කඩිනමින් අදාළ ගමන් බලපත්‍ර නිවසටම ලබා දීමට පියවර ගන්නා බවද හර්ෂ ඉලුප්පිටි මහතා සඳහන් කළා. දැන් මේ මොහොත වෙනකොට අපි අලුත් පියවර එකක් తాවකාලිකව අරගෙන ඒක හයිතරල ඉවර වෙලා අපේ දත්තපතියේ අවකාලීන කිරීම කඩිනමින් සිදු කරමින් පවතිනවා. ඒ අනුව අද දින ගමන් බලපත්‍ර ලබා ගැනීමට වේලාව වෙන් කර ගන්නා ලද සියලු දෙනාට අද දින සේවාව ලබා ගැනීම සඳහා දෙපාර්තමේන්තුව වෙත නොපැමිණෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිනවා. හෙට දින පැමිණීමට නියමිත අයදුම්කරුවන් අනිදා දිනයට වන ආකාරයෙන් වේලාව වෙන් කරගත් දිනට
පසු දින අප කාර්යාලය වෙත පැමිණෙන්න කියලා කාරුණිකව ඉල්ලීමක් කරනවා. ඒ අනුව සිකුරාදා දිනය සඳහා වෙලා වෙන් කරගත් අය සියලු දෙනාට අපි සෙනසුරාදා දිනය සඳහා සේවාව ලබා ගැනීමට පැමිණෙන ලෙස කාරුණිකව ඉල්ලීමක් කරනවා. අයිතිපත් බාරගත් සියලු දෙනාටම අපි ගමන් බලපත්‍ර අද දින පස්වරු 12න් පස්සේ නිකුත් කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ අනුව ගමන් බලපත්‍ර ලබා ගැනීමට පැමිණීමට හැකියාවක් නම් තිබුණා. මේ සියලු දෙනා වෙනුවෙන් යදාල ගමන් බලපත්‍රය එයගේ නියමිතට ඉතාම කඩිනමින් කුරිය සේවාවක් මගින් ලබා දීමට කටයුතු කරන බව කාරුණිකව දන්වනවා. දෙමිටකුඩ හල්ගා කුඹුරු ප්‍රදේශයේදී වෙලිවැදීමෙන් කාන්තාවක් මිය ගොස් තිබෙනවා. මද්‍රව්‍ය වැටලීමකට ගිය ආරක්ෂකංශ සමාජිකයන්ගේ ගිනියවයක් හදිස්සියේ ක්‍රියාත්මක වීමෙන් සිදු වූ වෙලිවැදීමකින් අදාළ කාන්තාව මිය ගොස් ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහල් තල්දුව මහතා සඳහන් කළේ වනාතමුල්ල මහල් නිවාස සංකීර්ණයේ සිදුවන මද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් ලැබුණු බුද්ධි තොරතුරක් මත යුද හමුදා බුද්ධ්‍යංශ නිලධාරීන් විසින් ඊයේ පසුරුවේ එම ප්‍රදේශයේ මෙහෙයුමක් සිදු කර තිබෙනවා. ඒදී සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට යාමේදී සිදු වූ පොරබැදීමක් අතරතුර හමුදා සමාජිකයෙකුගේ ගිරියවියක් එක්වරම ක්‍රියාත්මක වී ඇති බවයි පොලිසිය පැවසුවේ. අසල සිටි කාන්තාවකට වෙඩිවැඩි ඇති අතර ඇරෝහල්ගත කිරීමෙන් අනතුරුව මියගොස් තිබෙනවා. මියගොස් ඇත්තේ 25 හැවිරිදි කාන්තාවක් බවයි වාර්තා වන්නේ. අදාළ සිදුවීම පිළිබඳ මියගිය කාන්තාවගේ ඥාතියෙකු මෙලෙස අදහස් පළ කළා. රටට රටයි දායට විතර ඇති අපි ආවා මෙතනට ලපොඩි එක්කෙනෙක් මරම අපේ මිනිපිරිතා කන්න ගන්න. ඒ එනකොටම අපි මෙතන වීලු කරගෙන ටිකක් හිටියා. ඉන්න ගමම මාතුරු දෙන්නෙක් ආවා අපි විලාසිතා එකේ මාතුරු කියාගෙන. ඊට පස්සේ මෙතන මා කොල්ලෙක් හිටියා අවුරුදු 30ක 32ක විතර වගේ කොල්ලෙක් හිටියා. ඒ කොල්ලර මේ එකපාරට මේල මාංචු දාලා ඒ කොල්ලර ගාගෙන ගියා. ගාගෙන ගියාම එකපාරටම මට අයියෝ කියලා කියවුනා. කියවුනා මෙයාගේ අතේ පිස්ටල් එකක් තිබුණා. පිස්ටල් එක ලෝඩ් කරලා ඒක ටකස් ගාලා පුපුරනකොට අපි දුවට ඇවිල්ලා වැදිච්ච පාර දුව මගේ ළඟට ඇවිල්ලා අනේ පුංචි බලන්නකෝ මට මේ මොනවද වැදුණා මේ මොකද්ද කියලා මම පෙදුව මට ඇවිල්ලා කියලා එහම මෙතන ඇදගෙන වැටුණා. අදාළ සිදුවීම පිළිබඳ පැහැදිලි කරන පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහල් තල්දුව මහතා රාපි බොයල්ල සාස්පුර ප්‍රදේශයේ ඇති සිදුවීමකින් වස අවුරුදු 25ක කාන්තාවක් වෙලෙදීමකින් මේක තියෙනවා. විද්‍රමදාසබල දෙදෙනෙක් ඔවුන්ට ලැබුණු තොරතුරක් අනුව මද්‍රව්‍ය සම්බන්ධව පුද්ගලයේ කතරගමට ගන්න කියලා තියෙනවා මේ ප්‍රදේශයේදී. ඒ අවස්ථාවේදී ඇති සිදුවීමකදී සබලක ඇති වූ ගිනියවියක් ක්‍රියාත්මක වෙලා තියෙනවා. ඒ ගිනියවිය ක්‍රියාත්මක වීමෙන් ආසන්න සිටි කාන්තාවකට ඒ ගිනියවිය නිකුතු උදව්වක් තියෙනවා. තුවාල පුසවදී 25ක කාන්තාව කොළඹ ජාතිකව හටගත් කරා. ඒයින් පසුව එය මේ කියලා තියෙනවා. කෙසේවත් මේ සම්බන්ධ සුලිකුණාටුවක් හේතුවෙන් නවසීනන්තේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ගේබ්‍රියෙල් සුලිකුණාටුවේ බලපෑම හේතුවෙන් රට හදිසි කළමනාකරණ මතංශය විසින් මෙම හදිසි තත්ත්වය ප්‍රකාශයට පත් කර ඇති බවයි වාර්තා වන්නේ. සුලිකුණාටුවේ බලපෑම හේතුවෙන් නිවාස 38,000කට පමණ විදුලිය විසන්දිවීම් සිදුව තිබෙනවා. ආපදා තත්ත්වයට මුහුණ දීම සඳහා නවසීලන්ත ග්‍රාමාධිපතිවරයා විසින් විශේෂ ආධාර පැකේජයක්ද හඳුන්වා දී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. අද දෙරණ ප්‍රවෘත්ති සමාප්තයි. මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය දහවල් 12ට. අද දෙරණ පෙයි ප්‍රවෘත්ති ප්‍රකාශය පෙරවරු 8ට බලාපොරොත්තු වන්නේ.